Hi lamai, mama sama Francis. Iti mangguda call kini YouTube ekda video ekak dapna thi. Inda mama hita podi vlog ekak karanawa kiyala. Attatama ithin mama guda kaasa kenek art galleries balanna yanna giya para mama yanna kalin museum ekata hema giya. Mama raasa hita mokada මම මාර මාසයි වැඩි කරන්න. ඉතින් මම අද යන්න හැදුවා මගේ යාළුවත් එක්ක තියෙන මේ කොළඹ මේ පොඩි ආර්ට් ගැලරි එකක්, එක මියුසියම් එකක්, මොඩර්න් ආර්ට්. ඉතින් මම ඒකට යන්න හදලා ඊයේ රෑ මම ඒගොල්ලෝගේ අද වර්ක් ෂොප් එකක් තියෙන එකට මම රෙජිස්ටර් වුණා. ඉතින් යන කලින් අපිත් කොෆි එකක් පොඩ්ඩක් බීලා ඉඳලා පොඩ්ඩක් කතා කරගෙන ඉඳලා යනවා කියලා. මොකද ඒක පටන් ගන්නේ 3ට. ඔව්, ඉතින් මේක තමයි මගේ අවුට්ෆිට් එක. මම ඔබ තමයි ඇන්දේ. එතකොට මම ගත්තා මෙතනින් මෝක කියන කොෆි එක. මේක මේකේ විශේෂත්වය ඇවිල්ලා මේකේ මම ගොඩක් චොක්ලට් වලට කැමති කියන එක. ඒක හින්දා මේක හොට් චොක්ලට් එකක් නෙමෙයි, මේකට කොෆි දානවා. මේකට එක්ස්ප්‍රෙසෝ ෂොට් එකක් දානවා, ඒ වගේම චොක්ලට් දානවා. මේකේ මේ විපින් ක්‍රීම් එහෙම ගොඩක් දාලා තියෙනවා. මගේ කොහොම කටවටේ ගෑවෙනවා. ඒක මාරම රසයි. මම ගියොත් අනිවාර්යෙන් කොෆි ෂොප් එකකට, කැෆේ එකකට මම අනිවාර්යෙන් ගන්නේ මෝකා එකක් තමයි. මම මාරම ආසයි මේ කොෆි එකට. ඉතින් මම හිතුවා ඔබලත් එක පොඩි දේවල් ටිකක් බෙදාගන්න ගම. මම අද උදේ දැක්කා පෝස්ට් එකක් ලස්සන. මේක මේ ආච්චි කෙනෙක් කිව්ව කතාවක් කියලා. ඒකේ මෙහෙම දෙයක් තිබ්බේ. වාචනය ඔබට වඩා දීප්තිමත් බැබලෙන්ට ඉඩ නොදෙන්න. නිවස පිරිසිදු කිරීම එතරම් බරෑරුම් ලෙස නොසලකන්න. ජීවිතය කෙටිය, විනෝද වෙන්න. අවශ්‍ය නම් දූවිලි ඉවත් කරන්න. නමුත් චිත්‍රයක් හැඳීමට කාලය ගත කරන්න. කවියක් ලියන්න, ඇවිදින්න, මිතුරෙකු බලන්න, ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් උයන්න, පැළවලට වතුර දමන්න, බියර් බොන්න, මුහුදු වෙරළ පිහිනන්න, කඳු නැගීමට, බලන් සමග සෙල්ලම් කිරීමට, සංගීතයට සමන් දීමට, පොත් කියවීමට, ඔබේ මිතුරන් සමග ජීවිතය සතුටින් ගත කිරීමට ඉඩ දෙන්න. අවශ්‍ය නම් දුහුවිලි ඉවත් කරන්න. නමුත් ජීවිතය පිටතට යයි. ඔබ දන්නවා නම් මේ දිනේ නැවත නොපැමිණෙන බව. අවශ්‍ය නම් දුහුවිලි ඉවත් කරන්න. නමුත් ඔබ වයසට යන බව මතක තබා ගන්න. දැන් ඔබට කළ හැකි බොහෝ දේ මහලුයේදී පහසු නැත. ඔබ ගියොත් ඔබ දූවිලි වනු ඇත. මන්ද අපි සියල්ලම යම් දිනක යන්නෙමු. තවද ඔබ පිරිසිදු නිවස, ඔබේ මිත්‍රකම්, ඔබේ ප්‍රීතිය සහ ඔබ ඉගෙනගත් දේ හැර ඔබ කොපමණ බිල්පත් ගෙවුවාද කිසිවෙකුට මතක නැත. ඉතින් මේක තමයි මේ පෝස්ට් එකේ තිබ්බ මා ලස්සන පෝස්ට් එකක්. අද උදේම මම ඕක දැක්කා. ඉතින් මගේ ඔහොම ඉන්නකොට අපි කොෆි එක බිවී තව නංගිලා ටිකක් ආවා. ඉතින් ගොඩත් එක්ක ෆොටෝස් අරගෙන ඉන්නකොට මම ආයිතින් දිනක නිඳ ගත්තා. එතකොට මේ මගේ නේල්ස්, මම මාර මාසයි මේ කලයකට මම මේ ළඟදි මේක දැම්මේ රතු පාට. මම මේ පාට දාන හේතුව අපි රතු පාට ලිප්ස්ටික් එකක් ගෑවත් දත් ටික මාර සුදුවට පේනවා. ඒ වගේම මේ රතු පාට ගෑවම මාරම ලස්සනයි. කොහොම හරි මෙන්න මෙතන තමයි තැන. මේක තියෙන ප්‍රෙස් කැට් එක පල්ලෙහා ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ. මේ තියෙන එක මාර ලස්සනයි. ඔගොල්ලොත් ඇවිල්ලා අනිවාර්යෙන් බලන්න යන්න. මේක හැම එකක්ම මේ ෆොටෝස් වලට මොනවද තියෙන කියලා එක යහපැත්තෙන් ගහලා තියෙන ඔගොල්ලෝ කියවන්න. මේ තියෙන අපේ වර්ක්ෂොප් එක. ඔය මම පරක්කු වෙලා ඇවිල්ලා, මම ඉතින් අර කොනේ ඉඳගෙන හිටිට පස්සේ ඒගොල්ලෝ ඇවිල්ලා ඔය මට කියනවා පොඩ්ඩක් මම නිකන් තනියෙන් වගේ හින්දා තෙන්ට ගිහිල්ලා ඉඳගන්න කියලා. මේකේ අපි නිකන් පේජස් 8ක නිකන් පොඩි පොතක් වගේ එකක් හැදුවේ. ඔය ඉතින් මම එක හදනවා. ඒ කියන්නේ අපි ඒකේ මාතෘකාව ඇවිල්ලා තිබ්බේ කොහොමද, කියන්නේ අපේ රටට, කියන්නේ ගොඩක් ඔය රටින් යන කට්ටිය ඒගොල්ලෝ ගැන, කියන්නේ සමහර කට්ටියන්ට ඒගොල්ලෝගේ යාළුවෝ ගෙවල් මිස් වෙනවා. ඒ කියන්නේ බිලොංග්නස් එක තමයි මාතෘකාව. ඉතින් ඔය මං ඉතින් ඒක හදනවා. කියන්නේ මට ගොඩාක් මිස් වුණා ලංකාව, මගේ යාළුවෝ, මගේ ගෙදර අය, කියන්නේ ඒ හැමදේම. ඉතින් ඒ දවස මට මේ ගොඩක් වටිනවා. ඊයේ ඉතින් මට මේක අවංකවම හදන්න, කියන්නේ මට මාර තේරුමක් තිබ්බා, මට මාර දැනුමක් තිබ්බා. මොකද මං ඒ මාතෘකාවට මම දැනගෙන හිටිනා. ඒක තමයි මාතෘකාව කියලා. ඒ වුණාට මට ඒක කරන්න මම දැනගෙන හිටියා. මොකද මම වෙන රටකට ගිහිල්ලා හේඳලා, කියන්නේ කොච්චර වුණත් අපේ ලංකාවේ අපේ මිනිස්සුත් එක්ක ඉන්නා වගේ දෙයක් නැහැ.
කියන්නේ සමහර දේවල් අතින් එක මාර හොඳයි වෙන රටකට යන එක කියන්නේ ගොඩක් පහසුකම් තියෙනවා ගොඩක් හොඳ ලයිෆ් එකක් ගත කරන්න පුළුවන් ඒ ඊට වඩා අපි අපේ අයත් එක්ක ඉන්න එක එතන මාර ලොකු සතුටක් තියෙනවා ඉතින් මම ඔය හඳනවා මගේ යාළුවෝ එම ඔක්කොම වීඩියෝ කරලා තිබ්බා මම ඇත්තටම මේ වගේ වැඩ කරන්න මාරම ආසයි ක්‍රාෆ්ටින් දේවල් ඉතින් ඕගොල්ලෝ අනිවාර්යෙන් යන්න කියලා මම කියනවා මේගොල්ලොන්ගේ මම ඉන්ස්ටාග්‍රෑම් එකේ ඔයගොල්ලන්ට දාලා තියෙනවා මම මේ ෆොටෝස් වල ටැග් කරලා තියෙන මේ ප්ලේස් එක ඔයගොල්ලන්ට රෙජිස්ටර් වෙලා මේක මාර මේක ඔක්කොම ෆ්‍රී ඒකළු තමයි මේ ඔක්කොම බඩු දුන්නේ ඒගොල්ලෝ මාර ෆ්‍රෙන්ඩ්ලි මාර හොඳයි මේ අන්තිමට කිවර වෙලා ඉතින් මම ඒකේ වීඩියෝස් ටිකකුත් ගත්තා මම ඔගොල්ලොන්ව ධෛර්යමත් කරනවා මෙතෙන්ට යන්න ගිහින් බලන්න පොඩි වෙලාවක් මේ දේවල් වලටත් යොමු කරන්න ඔගොල්ලොගේ ජීවිතේ කියන්නේ වැඩ විතරක්ම කරන්න නැතුව ඔගොල්ලෝ වෙන වෙනුත් කියන්නේ අසන දේවල් බලන්න වෙලා වෙන් කරගන්න කියලා මේ ෆොටෝස් වල මේ චිත්‍රවල ඔක්කොම මේ ඩීටේල්ස් මේ මොනවා ගැනද මේක තේරුම ඔක්කොම මේ ඔය ගහලා තියෙනකේ තියෙනවා ඔගොල්ලෝ කියවන්න පුළුවන් ඊට පස්සේ දෙන්නට මාර බඩගිනි මේ මගේ හොඳම යාළුවා දේව් තව කෙනෙක් ඉන්නවා එයාට වැඩ නැත්තම් එයාත් එනවා ඉතින් අපි දෙන්න බ්ලොග් එක කරන්න ඕනේ හින්දා යන්න හැදුවේ අපි දෙන්න මාර බඩගින්නේ ඉතින් අපි දැන් මොනවද කන්නේ මම ඉතින් ඔය අපින් ක්‍රීම් මම කිව්වනම චොක්ලට් කන් මාරාසෙත් මම ක්‍රීප් රණ කමු කියලා හිතලා දැන් මොනව හරි කන්න ඕනේ කියලා ඉතින් මං ගෝල් ෆේස් එකට ඔය ඇවිදගෙන යන ගමන් ඉතින් තන ළඟ හින්දා අවු චුට්ටක් හැරට තිබුණා කොහොම හරි අපි ගියාට පස්සේ ක්‍රීප් රණට කලින් මොනව හරි හොඳ දෙයක් කනවා කියලා හිතන් ඉතින් අපි බර්ගර් කින් එකට ගිහිල්ලා පොඩි මීල් එකක් ගත්තා කොහොමරි ඕක කෑවට පස්සේ ඇත්තම කිව්වොත් ක්‍රේප් රණ කන්න තරම් පුළුවන්කමක් තිබුණේ නැහැ ඕක සම්පූර්ණයෙන්ම කා ගන්නත් බැරුණා ටිකක් කාලා හිටිය ඊටපස්සේ මට වුණා පොතක් ගන්න ඊටපස්සේ මම සරසවියකට ගියා ඒක උඩ තියෙනවා මේ තියෙන්නේ ජේෂෙට්ටිගේ පොත Think Like a Monk ගොඩක් කට්ටිය අහලා තිබ්බ ගන්නේ කොහෙන්ද කියලා මේ සරසවියකින් තමයි මාත් ගත්තේ මේක මේ උඩ තිබ්බ ඉතින් මම ඒක ඔය තියෙන මම මේ මගේ ජීවිතේ මට ගන්න තියෙන අමාරුම තෝරා ගැනීම තමයි පොත් මොකද්ද ගන්න කියලා සපය ගානක් මෙතන ඉඳලා හිතලා මොකද්ද ගන්න කියලා මොකද හැබැයි මෙතන තියෙන සමහර ගොඩක් පොත් මංගව තියෙනවා ඒතර දැන් මට ආයෙම මොකද්ද ගන්න කියලා හිතා ගන්න බැරුව ගොඩක් වෙලා හිතලා මම ගත්ත පොතක් ශමිල් ජයකොඩි මහත්මියගේ පොතක් ඒක එකම එකයි තිබ්බේ ඇමරිකා කියලා එතකොට මේ තමයි ඒ පොත මේ විදිහට තමයි මගේ දවස ගෙවුනේ මම හිතනවා ඔයගොල්ලෝ එන්ජොයි කරන්න ඇති කියලා ඉතින් ආය දවසක හම්බෙමු